Varnish Kitchen YouTube channel එකට අතතගුළු හැමදිනම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කජු අලුවා. එහෙම නැත්නම් සීනි පාවිච්චි කරලා හදන අලුවා වරදින් නැතුව නිවරදිව ඒ වගේම ලස්සනට පිළිවෙලට හදාගන්න විදිහ. ඉතින් අද වීඩියෝ එකේදී අලුවා ලස්සනට නිවරදිව හදාගන්න පදම වගේම ඔගොල්ලෝ හදාදි පදම වැරදුනොත් ඒක නිවරදි කරගන්නේ කොහොමද කියලාත් කියලා දෙනවා. ඒ නිසා ගොඩක් දෙනෙක්ට මේ වීඩියෝ ගොඩක් වැදගත් වේ. දැන් අබලමු ගොඩක් රසට පහසුවෙන් කොහොමද සීනි අලුවා එහෙම නැත්නම් කජු අලුවා හදන්න කියලා. අලුව ටික හදාගන්න මම තෙත කැකුළු හල්පිටි ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඊට අමතරව මෙතන මම අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 500ක්, ඒ වගේම වතුර කෝප්ප 1/2ක්, පුංචිට කපාගත්ත කජු ටික, ඒ වගේම එනසල් කරල් 5ක් වගේ හීනෙට තලාගෙන කජු යාන්තමින් බදලා ගන්න ඕනේ. වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකේ පල්ලි හතින් ඉන්ෆෝ බොක්ස් එකේ දාන්නම්. එතනින් රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. මම මුලින්ම කරන්නේ කැකුළු හාල් ටික හොඳින් බැද ගන්න එක. මේ වගේ ලොකු pan එකක් අරගෙන ඒකට පිටි ටික දාලා ඊළඟට අඩු ගින්දරේ හොඳින් බැද ගන්නවා. අලු එකේ නියම් පදම එන්න පිටි ටික බැදෙන පදමත් ගොඩක් වැදගත්. ඒ නිසා හොඳින් බලා ගන්න පිටි කොහොමද බැද ගන්න කියලා. පිටි කලි පිටි බෙලේ පටන් අපි මේ විදිහට හොඳින් හැඳි ගන්න ඕනේ. එහෙම නැත්නම් යට තියෙන පිටි පිච්චෙන්න පුළුවන්. පිටි එක නියම් පදමට එද්දී ඒකේ හොඳ වීලි ගතියක් ඇති වෙනවා. එවගේම තමයි පිටිවල හොඳ සැහැල්ලු ගතියක් ඇති වෙනවා. ඔයාලට ඒක පේනවා ඇති. එවගේම තමයි මේ වෙලාවේ හොඳ සුවඳක් පිටි එකේ එනවා. සාමාන්‍ය අලු හදා දෙන සුවඳ. එවගේම මේ වගේ පිටි ටිකක් අතගාලා බලද්දී වැලි වගේ රළු ගතියක් දැනෙන්න ඕනේ. පිටි බැදගත්ත ගින්දර ප්‍රමාණය කොච්චරද කියලා ඔයාලට පේනවාද දැන්? ඊළඟට මම කරන්නේ මේ පිටි ටික එකපාරක් හොඳින් අලා ගන්නවා. මොකද මේක බදිද්දී සමහරක් පිටි කැට වෙනවා. ඒ කැට ටික හොඳින් කඩා ගන්න ඕනේ අපි අලු එක හදන්න කලින්. මේක නම් පොංචි පොංචි කැට ටිකක් තමයි තියෙන්නේ. ඒ ටිකත් මම මේ විදිහට හොඳින් කඩා ගන්නවා. දැන් මම කරන්නේ බදගත්තු පිටි එකෙන් චුට්ටක් අරගෙන මේ විදිහට අලු එක තුනී කරගෙන තැටිය ඉහා ගන්නවා. ඊළඟට සීනි පැන් එක හදා ගන්න ලොකු භාජනයක් අරගෙන ඒකට සීනි 500 දා ගන්නවා. ඒ වගේම වතුර කෝප්ප 1/2ක් දා ගන්නවා. දැන් අපි මේක හැඳි ගාමින් අඩු ගින්දරේ පැන් එක හදා ගන්න ඕනේ. ඉතින් ඔයා අද නම් මුලවට මගේ වීඩියෝ එකක් බලන්න ඔයගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තම subscribe කළා නම් විතරක් මේ වීඩියෝ එකට පල්ලෙන් තියෙන රතුපාට subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. එතකොට මේ වගේ වැදගත් අලුත් වීඩියෝ මිස් වෙන්නේ නැතුව ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ලිපිගින්දර කොයිම වෙලාවකවත් වැඩි කරගන්න එපා. මොකද පැණි එක උණු වෙලා වැඩි වුණොත් අපේ අලු එක ඝන වෙනවා ගොඩාක්. සීනි ටික හොඳින් දිය වෙලා මේ වගේ බොබුළු දමද්දි මම ඒකට කරඳ මඟු ටික දා ගන්නවා. දාලා ආයිත් මේ දේ හොඳින් මෙෂර් කරනවා. අපි පැණි එකේ නියම් පදම හඳුනගන්නේ කොහොමද? පැණි එකේ මේ විදිහට ටිකක් අරගෙන මේ විදිහට ඇඟිලි ටිකෙන් ඇදලා බලද්දි මේ වගේ යාන්තමට නූල් වගේ ඇදෙන්න ඕනේ. මේක ගොඩක් තදට දිගට ඇදෙන නූලක් නෙමෙයි. මෙන්න මේ විදිහට මෙන්න මේ වෙලාවේදී අපි ඉක්මනින් පැණි එක ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ. සීනි පැණි එක ලිපෙන් ඉවත් කරලා ඊළඟට මේක හොඳින් නිවෙන්න හරින්න. පැණි එක හොඳින් නිවුණාට පස්සේ මම ඒකේ මේ වගේ පොංචි කොටසක් ඉවත් කර ගන්නවා. මොකද එක පාටෙන් පිටි ටිකට පැණි දැම්මොත් එහෙම සමහර විට පැණි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වන්න පුළුවන් නම් අලු හදා ගන්න පිටි වලට අමතරව තවත් පිටි ග්‍රෑම් 50ක් 100ක් වගේ බැදලා තියාගන්න. හදිස්සි හරි මදි වුණොත් පාවිච්චි කරන්න. එවගේම තමයි පැණි එක හොඳින් නිවුණාට පස්සේ තමයි අපි කජු ටිකත් එකතු කරගන්නේ. එතකොට කජු වල ක්‍රිස්පි ගතිය නැති වෙන්නේ නැහැ. ඊළඟට මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. එවගේම අලු එකට කජු වැඩිපුර එකතු කරගන්න එපා. එතකොට කැලි කපත්ටි කැඩෙන්න පුළුවන් ඒ තැන් වලින්. පිටි පැණි එක දාන්න පටන් ගන්න කලින් මේ වගේ තවත් පිටි කොටසක් ඉවත් කරලා තියාගන්න. අලු එක අතුරද්දි උඩට ඉහ ගන්න. දැන් පිටි එකෙන් ටිකෙන් ටික පැණි එකට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරනවා. මෙතනදී පිටි ඔක්කොම එකපාර එකතු කරන්නේ නැහැ. ටිකෙන් ටික එකතු කරමින් මිශ්‍ර කරන්න ඕනේ. ඉතින් ඔයා මෙතනදී නම් ගොඩාක් ඉක්මන් වෙන්න ඕනේ. මොකද මේක සීනුණු කරලා ගත මිශ්‍රණයක් නිසා ඉක්මනින් ගල් වෙන්න බලනවා. ඒ නිසා ගොඩක් ඉක්මනින් මේ විදිහට මිශ්‍ර කරන්න ඕනේ මේක. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක මේ විදිහට මිශ්‍ර කරමින් ඉද්දි හරි එම්නම් මේක තුනී කරගන්න කලින් හරි ගල් වුණොත් මොකද කරන්න කියලා. කලබල වෙන්න එපා. මේක විසික් කරන්න එපා. ඔයා බ්ලෙන්ඩ් එකක් තිනනම් බ්ලෙන්ඩ් එකේ මිශ්‍රණය දාලා කොටා ගන්න. එම්නම් වංගෙඩියක මිරිස් ගලක මේ ඕනම දෙයක් කොටා ගන්න. මේ මොකොත් නැත්නම් මේක පොට්ටනියක් වගේ බැඳලා මොකක් හරි ලොකු බර උපකරණකින් ගහලා හොඳින් කුඩු කරගන්න. ඊළඟට ඒකට තද උණුවතුර කෝප්ප කාලක් වගේ දාලා ආයෙත් ලිපේ තියලා හොඳින් හැඳිකා ගන්න. මේ අතර ඔයාට වතුර ගතිය වැඩි වුණොත් මම මුලින් කිව්වේ ටිකක් වැඩිපුර පිටි ටිකක් තියාගන්න කියලා. ඒ ටික දාලා මිශ්‍රණ නිවැරදිව හදා ගන්න.
මිශ්‍රණය මිශ්‍ර කරන් යද්දි පැණි ගතිය අඩු වෙද්දි පිටි දාන්න කලින් තියාගත්ත පැණි එකතු කරලා ඊළඟට පිටි එකතු කරන්න. ඔන්න හොඳින් බලා ගන්න මේක තමයි අපි අලුව මිශ්‍රණේ තියෙන්න ඕන නිවැරදි පදම. ඉතින් ඔයගේ අලුව මිශ්‍රණේ මේ පදමට ඇවිල්ලා තවත් පිටි ඉතිරි වෙලා තියෙනවා නම් ඒත් පැණි නැත්නම් පිටි එකතු කරන්න එපා මේකට. එහෙම වුණොත් ඉක්මනින් ගන්න වෙනවා මේක. මේ පදම ආපු ගමන් අපි ඉක්මනින් මේක තැටියට දා ගන්න ඕනේ. අලුව මිශ්‍රණේ ඉක්මනින් තැටියට දාගෙන ඉක්මනින් මේක අතුර ගන්න ඕනේ. ඔයාට මේකට කෙසෙල් කුලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ඩෝල් ස්ක්‍රේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතින්ම මේක පැතලි කර ගන්න පුළුවන්. ඊළඟට ඉතිරි කරගත්ත පිටි වලින් ටිකක් මේ විදිහට උඩින් ඉහලා මේ විදිහට හොඳින් පැතලි කර ගන්න. ඉතින් ඔය අලුව එක මේ විදිහට තුනී කරගෙන යද්දී උනත් ඒක ඝන වෙන්න පුළුවන් ගොඩ හරියක්. එහෙම ගොඩක් ඝන වුණොත් තව දුරටත් අතුරන්න එපා. ඒක මං කියෝ විදිහට කැලි කඩාගෙන ඊළඟට උනත් ටිකක් දාලා නිවැරදි පදමට හදා ගන්න. මොකද අලුව එක ගොඩක් ඝන වෙලා තියදී ලස්සනට කැලි කපා ගන්න බැහැ. තනින් තන කඩතලු වෙනවා. ඒ වගේම මතු පිට තියෙන ස්මූත් ගතියත් නැති වෙනවා. අලුව එක මේ විදිහට ගොඩක් ඉක්මනින් අතුරගෙන ඊළඟට කොන් මේ විදිහට කපලා ඉවත් කරලා මේක කැලි මාක් කර ගන්න ඕනේ. ඉතින් මේ හැමදේම අති ඉක්මන් කරලා තමයි කර ගන්න ඕනේ. කැලි කපන්න පටන් ගන්න කලින් ඔයා සමාන ප්‍රමාණවල කැලි මේ විදිහට හිතින් වෙන් කරලා ඉරි ගහ ගන්න. එතකොට එකම ගානට ගොඩක් ලස්සනට අලුව කැලි කපා ගන්න පුළුවන්. ඒ වගේම අලුව ටික කපාගද්දි මෙන්න මේ වගේ දිග පිහියක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ එකපාර ලොකු ප්‍රමාණයක් කපා ගන්න පුළුවන් පිහියක්. මොකද පොඩි පිහියකින් තනින් තන කප කපා යද්දී සමහර තැන්වල කජු කැලි මහුනොත් ඒ තැන්වලින් කඩතොළු වෙනවා. ඉතින් ඔයාලි පෙනෙනත් අපේ අලුව ටික නිකන් අච්චුවක් තියලා කැපුවා වගේ එකම ගානට ගොඩක් ලස්සනට තියෙනවා කියලා. ඒ වගේම අලුව ටික කපලා ඉවර වෙද්දී අලුව ටික ගල් වෙලත් ඉවරයි. ඔයාලි පෙනෙනත් දැන් අපිට දැම්මම මෙහෙම කැලි වෙන් කර ගන්න පුළුවන්. අලුව කැලි වෙන් වෙන්න අලුව එක හොඳින් සෙට් වෙනකම් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේදී තේරෙන්න ඇති අලුව හදනවා කියන එක මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි කියලා. මොකද ඒක අවුට් ගියොත් අපිට නිවැරදි කරගන්න ඇති තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා බය නැතුව අලුව හදන්න ඔන්න දැන් ඔයාටත් පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති අපේ අලුව ටික හරිම ලස්සන පෙනුමකට එකම ගානකට තියෙනවා කියලා. ඒ වගේම පාටත් ගොඩක් ලස්සනයි හොඳ සුදු පාටට තියෙනවා. ඒ වගේම තමයි මේ අලුව එක කටින් හපපුවාම කට නිකන් සීතල වෙලා කටේම දිය වෙනවා. ඒක හරිම රසවත්. ඔයාලට මං කෑල්ලක් කඩලා පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන කියලා. ඉතින් ඔයාලට පේනද ටිකක් තදර තමයි කැඩුනේ කියලා. ඒකට ඇතුළ හරිම මෘදු ගතියක් තියෙන්නේ. මං ඊළඟට පෙන්නන්නම් මේ කෑල්ලක් පොඩි කරලා. ඔයාලට පේනවා ඇති හොඳින් මේක පොඩි වෙනවා කියලා. ඉතින් කටට දාගත්තම මේම තමයි නිකම්ම කටේ දිය වෙනවා. ඉතින් ඔයාලත් ආයි අලු හදද්දි මේ ක්‍රමයට හදලා බලන්න කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.